උතුර දකුණ යා කරමින් යාල් දේවී දුම්රිය කොළඹ කොටුවෙන් තාණ්ඩි කොළඹට දශක තුනක ත්‍රස්තවාදය වසර තුනකින් නිම කරමින් විශ්වයම විස්මිත කළ රජය දැන් තවත් අති දැවන්ත වැඩපිළිවෙලකට අවතීර්ණ වී සිටිනවා අද උදෑසන 6ට සර්ව ආගමික වතාවත් වලින් අනුතුරුව යාල් දේවී දුම්රිය ගමන් ආරම්භ කළේය දලස් අලහප්පෙරුම තිස්ස කරලියද්ද ලසන්ත අලගේවන්න යන අමාත්‍යවරුද පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක දුම්රිය සාමාන්‍ය අධිකාරී පීපී විජේසේකර යන මහතුරු දුම්රිය කමරට එක්වූහ සිංහල දෙමළ සහෝදරත්වයේ සංකේතවත් කරමින් වවුනියාවේ දෙමළ තරුණ තරුණියන් පිරිසක්ද ඊට එක්වීම විශේෂත්වයකි උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක දෙමළ ජාතික සංධාන මන්ත්‍රී ශිවනාතන් කිෂෝර යන මහත්වරු යාල් දේවිය වවුනියාවේදී පිළිගත්හ අනතුරුව යාල් දේවි තාණ්ඩි කුලමට ළඟා විය උතුරු වසන්තය කාර්යසාධක බලකා ප්‍රධානි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු පිරිසක් එහිදී දුම්රිය පිළිගැනීමට එක්ව සිටියහ සර්ව ආගමික වතාවත් පවත්වමින් දුම්රිය ගමනට ආශිර්වාද කිරීමෙන් අනතුරුව උතුරු මිතුරු ව්‍යාපෘතියේ මංගල ටිකට් පත අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා උතුරු වසන්තය කාර්යසාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාට පිළිගැන්විය උතුරේ ජන ජීවිතය කඩිනමින් යථාතත්වයට පත් කිරීම රජයේ අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය උතුරු වසන්තය තුලින් අතිගරු ජනාධිපතිතුමා මේ උතුරේ ජනතාවට අද ළඟා කරන්නේ ක්‍රමෙන් මේ යාල් දේවි දුම්රිය යාපන පටුන දක්වාත් ඊට පස්සේ කංකසන්තුරේ දක්වාත් ගමන් කරනවා වගේ එක එක පියවරෙන් පියවර අපි බලාපොරොත්තු වෙන්නේ මේ උතුරේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්නයි යාල් දේවිය කියන්නේ මේ රටේ ප්‍රවාහන පද්ධතිය තුළ තියෙන තවත් එක දුම්රියක් පමණක් නෙමෙයි රුහුණ බලා දිවෙන දකුණ බලා යන රුහුණු කුමාරි තියෙනවා සමුද්‍ර දේවි තියෙනවා ගාලු කුමාරි තියෙනවා උඩ රට බලාගෙන යන උඩ රට මැණිකේ තියෙනවා පොඩි මැණිකෙන් ඉන්නවා පුත්තලම බලාගෙන යන මුතු කුමාරී ඉන්නවා මඩකලපෝ බලාගෙන යන උදය කුමාරී උදය දේවි ඉන්නවා හැබැයි මේ රුහුණු කුමාරිගෙන් මේ සමුද්‍ර දේවියගෙන් මේ මුතු කුමාරිගෙන් උඩරට මැණිකගෙන් පොඩි මැණිකගෙන් යාල් දේවිය වෙනස් වෙනවා මිතෝරුනේ විනයාග මූර්ති මුරලිදරන් රිෂාඩ් බදියුදීන් සුසන්ත පුංචිනිලම යන අමාත්‍යවරුද එම අවස්ථාවට එක්වූහ මේ අතර ඕමන්ත දුම්රිය ස්ථානීය ඉදිකිරීම සඳහා මුල්කර තැබීමද අද සිදු කෙරිණ